ඔබේ නිවසට සුනකේකු රැගෙන යෑමට පෙර ඌ රැක බලාගන්නේ කෙසේදයි දැන ගැනීම වැදගත් වෙනවා. මෙහිදී ශාරීරික හා මානසික යන අවශ්‍යතා දෙකම සපුරාලිය යුතුයි. බල්ලෙකු රැක බලා ගැනීම විශාල වගකීමක් වන අතර මෙය ඔබගේ පවුලේ නව සමාජිකයෙකු සමග ආදරය හා විශ්වාසය අතර බැඳීමක් ගොඩනගා ගැනීම හා සමාන වෙනවා. මේ වීඩියෝ එක මගින් අපි ඔබට ඔබේ බලු සුරතලාව රැක බලා ගන්න ආකාරය ගැන වැදගත් කරුණු හතක් ගෙන එනවා. මේ වගේ වැදගත් වීඩියෝ දිනපතා නරඹන්න හර ටීවී YouTube නාලිකාව subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. පළවෙනි කරුණ ඔබේ සුනකයාට උසස් තත්වයේ ආහාර ලබා දෙන්න. සාමාන්‍යයෙන් දිනකට දෙවරක් මස් මාළු වැනි ප්‍රෝටීන් බහුල ආහාර වේල් සුනකයාට ලබා දිය යුතු වෙනවා. ආහාර නිර්දේශය සඳහා ඔබේ පශු වෛද්‍යවරයාගේ සහාය ලබා ගන්න. බලු පැටියාට වඩා සුදුසු ආහාර තෝරා දීමට හා කොපමණ ප්‍රමාණයක් වරකර ලබා දිය යුතුද යන්න පිළිබඳ හොඳ අවබෝධයක් ඔහුට තිබෙනවා. දෙවන කරුණ හොඳින් ජලය ලබා දෙන්න. මිනිසාට මෙන්ම සුනකයාටද ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම ඉතා වැදගත් වෙනවා. පිපාසය ඇතිවන සෑම විටම පානය කිරීමට හැකිවන පරිදි පිරිසිදු ජල බඳුනක් තබන්න. සුනකයා සමග වැඩි වේලාවක් නිවසින් පිටත සිටින අවස්ථාවලදීද ජලය ලබා දීමට සැලකිලිමත් වෙන්න. තුන්වන කරුණ සුනකයා පරීක්ෂා කිරීමට විශ්වාසදායක පශු වෛද්‍යවරයෙකු තෝරා ගන්න. ඔබ ඔබේ ප්‍රශ්නවලට ක්ෂණිකව හා දැනුවත්ව පිළිතුරු සපයන්නේද යන්න සහ ඔබේ සුරතලා සමග කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඔබේ බල්ලා නිතිපතා පරීක්ෂා කිරීම සඳහා ගෙන ඒමට ඔබට අවශ්‍ය වන බැවින් නිවස සමීපයේ සිටින පශු වෛද්‍යවරයෙකු තෝරා ගැනීම සුදුසු වෙනවා. හතරවන කරුණ සුනකයාට නියමිත පරිදි එන්නත් ලබා දෙන්න. මූලිකවම ජලබීතිකා එන්නත සුනකයන්ට ලබා දිය යුතු වෙනවා. ඊට අමතරව පශු වෛද්‍යවරයා උපදෙස් පරිදි ලෙඩ රෝගවලට ගැළපෙන එන්නත් නියමිත වේලාවට ලබා දෙන්න කටයුතු කරන්න. පස්වැනි කරුණ සුනකයාට ව්‍යායාම ලබා දෙන්න. අවම වශයෙන් විනාඩි 30ක් 45ක් අතර කාලයක් දිනකට දෙවරක් සුනකයා ඇවිද්දවීම සුදුසු වෙනවා. කුඩා බලු පැටවකුට නම් බෝලයක් වැනි දෙයක් සමග සෙල්ලම් කිරීමට හුරු කිරීම වඩා සුදුසුයි. ඊතරම තම සුනකයාට නිදහසේ සිටීමට ඉඩ දෙන්න. මෙහිදී තම ගෙවත්තේ වැටක් බැම්මක් තිබීම තම සුරතලාගේ ආරක්ෂාව තහවුරු කිරීමට උපකාරී වෙනවා. හයවෙනි කරුණ සුනකයාට නිතරම ආදරයෙන් කතා කරන්න. ආදරය ලබා දීම සුනකයා අනවශ්‍ය ලෙස නපුරු වීම හා ඔහු අතින් වැරදි සිදුවීම අවම වීමට හේතු වෙනවා. සුනකයා වැරදි ලෙස හැසිරෙන්නේ නම් සිදු වූ දේ සෑම විටම සමාලෝචනය කර ඔබේ ක්‍රියාවන් ඔහුගේ වැරදි ක්‍රියා සඳහා දායක වූයේ කෙසේදයි විමසා බලන්න. හත්වන කරුණ ඔබේ සුනකයාගේ සපුරාලිය යුතු මූලික අවශ්‍යතා ඇති බව සිහි තබා ගන්න. ඔබේ සුනකයාට නිවස හෝ කූඩුව තුලම නොසිටී දිනපතා වැසිකිළියට යාමට අවස්ථාව අවශ්‍ය වෙනවා. මිනිස් සම්බන්ධතාවය නොමැතිව සුනකයෙකු පැය ගණනක් කූඩුවක තබා ගැනීම අමානුෂික වෙනවා. එලෙසම නියමිත කාලවලදී ගැළපෙන වර්ගයේ පිරිමි සතුන් හා ගැහැණු සතුන් එක්කිරීම කල යුතු වෙනවා. මේ කරුණු ඔබත් ඔබේ සුරතලාට ඉටු කරනවද? එකක් හරි මග ඇරිලා නම් අද ඉඳලවත් ඒ දේවල් කරන්න පටන් ගන්න. ඒ වගේම මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න. වීඩියෝ එක ලයික් කරලා තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්නත් මග හැරගන්න එපා. තවත් මෙවැනිම වීඩියෝ දාපු ගාම නරඹන්න ඔයාලා අපේ YouTube නාලිකාව හර ටීවී subscribe කරලා bell button එකත් touch කරන්න.